කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවි මහතුන්ට බලපාන එක් ප්‍රධාන ගැටලුවක් තමයි ගුණාත්මයෙන් ඉහළ රෝපණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එකවර ලබා ගැනීමට ඇති දුෂ්කරතාවය. බීජ මගින් පැල විශාල ප්‍රමාණයක් එකවර නිෂ්පාදනය කළ හැකි වුවත් ඒවා සෑම විටම මෞෂාකයේ ගති ලක්ෂණවලට සමානකම් නොපෙන්වීම නිසා වැඩි මුදල් යොදවා සිදුකෙරෙන අධිතාක්ෂණික කෘෂිකාර්මික කටයුතුවලදී ගැටලු පැනනැගී තිබෙනවා. මෙවන් ගැටලු රාශියකට එක් සාර්ථක විසඳුමක් විදිහට පටකරෝපණ තාක්ෂණය හඳුනාගෙන තිබෙනවා. වර්ධක ප්‍රචාරණය සිදුකෙරෙන භෝග සඳහා මෙම තාක්ෂණය යොදා ගැනීමෙන් රෝගකාරකවලින් තොර මෞෂාකයේ ලක්ෂණයන්ට සමාන පැළ විශාල සංඛ්‍යාවක් එකවර නිපදවා ගන්නට පිළිබඳ. පටක රෝපණය කියලා කියන්නේ ශාකයක ඕනෑම සජීවී කොටසක් කෘත්‍රිම පෝෂණ මාධ්‍යයක් තුළ පාලිත තත්ත්වයන් යටතේ ජීවාණුහරිත පරිසරයක රෝපණය කිරීම. විද්‍යාගාර තත්ත්වයන් යටතේ සිදුකෙරෙන මෙම පටක රෝපණ ක්‍රියාවලියේ පළමු කාර්යය වන්නේ කෘත්‍රිම රෝපණ මාධ්‍ය සකසා ගැනීම. ශාක වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂක වන අධිමාත්‍ර හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ශක්ති ප්‍රභවය ලෙස සීනි හෝ ග්ලූකෝස් සහ විටමින්, ඇමයිනු අම්ල, ජලය අවශ්‍යතාවය අනුව ශාක වර්ධක හෝමෝනයන්ද එහි අන්තර්ගත විය යුතුය. පෝෂක මාධ්‍ය සැකසීමේදී අවශ්‍ය පරිමාවන් සඳහා ආශ්‍රිත ජලය ගෙන ප්‍රධාන හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලබා දෙන ඇමෝනියම් නයිට්‍රේට්, පොටෑසියම් නයිට්‍රේට්, කැල්සියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් සල්ෆේට්, ෆෙරස්, සෝඩියම් EDTA වැනි ඛනිජ ලවණ අඩංගු සාන්ද්‍ර ද්‍රාවණවලින් නිශ්චිත පරිමා යොදා ගන්න. අවශ්‍යතාවය අනුව දිලීරනාශක හා ප්‍රතිජීවක මාධ්‍යයට එක් කිරීම සිදු කරනවා. මෙලෙස සකස් කළ මිශ්‍රණයට මාධ්‍යය ඝනීකාරකයක් ලෙස ඒගාර් හෝ ෆයිටාජෙල් යොදා ගන්නට පිළිවන්. ඒගාර් මාධ්‍යයට එකතු කර මිශ්‍රණය හොඳින් දියවනතුරු උණු කළ යුතුය. පෝෂක මාධ්‍ය සැකසීමේදී නිශ්චිත පරිමාවක් වෙන ලෙස දමා පීඩන තාපක උපකරණයක් තුළ වර්ග සෙන්ටිමීටරයට කිලෝග්‍රෑම් 1.06 පීඩනයක් යටතේ සෙල්සියස් අංශක 121 උෂ්ණත්වයකදී විනාඩි 15ක් 20ක පමණ කාලයක් ජීවාණුහරණය කළ යුතුය. මෙම ක්‍රියාවලියේ දෙවන පියවර වන්නේ ආරක්ෂිත පරිසරයක් තුළ මනා ලෙස නඩත්තු කළ, එනම් දිලීර බැක්ටීරියා හා කෘමිහානිවලින් තොර නිරෝගී මෞෂාකයකින් මූලික පටක කොටස් ලබා ගැනීම. මූලික පටක ලෙස අග්‍රස්ථ අංකුර, පාර්ශ්වික අංකුර, නොමේරු පත්‍ර, පරාගදානි ආදිය අවශ්‍යතාවය අනුව යොදාගන්නට පිළිවන්. ලබාගත් මූලික පටකය 20% ක්ලෝරොක්ස් ද්‍රාවණයක ගිල්වා විනාඩි 20ක් පමණ හොඳින් සෝදා ගන්නවා. පසුව ජීවාණුහරිත ආශ්‍රිත ජලයෙන් සෝදා 70% එතිල් මධ්‍යසාරයේ විනාඩියක් පමණ ගිල්වා ඉන්පසු ජීවාණුහරිත ආශ්‍රිත ජලයෙන් තෙවරක් සෝදා ගැනීම කළ යුතුය. මෙම සියලු කටයුතු ලැමිනා ෆ්ලෝ කුටීරයක් තුළ සිදුකිරීම ඉතාමත්ම වැදගත්. මෙලෙස ජීවාණුහරණය කළ මූලික පටක කොටසේ අනවශ්‍ය කොටස් ඉවත් කර කුඩා කැබලිවලට වෙන් කර කලින් සකසාගත් ජීවාණුහරිත තත්ත්වයේ ඇති පෝෂක මාධ්‍ය තුළ තැන්පත් කරනු ලබන. පසුව ඒවා පටක වර්ධනය සඳහා සෙල්සියස් අංශක 25ත් 27ත් පමණ උෂ්ණත්වයක් තුළ ප්‍රතිදීප්ත ආලෝකයේ පැය 12ක් හා අඳුරු පරිසරයේ පැය 12ක් වන ලෙසද සාපේක්ෂ ආර්ද්‍රතාවය 75%ක් පමණ පවතින
විශේෂිත පරිසර තත්ත්ව යටතේ තබනු ලබනවා. මෙම පාලිත තත්ත්වය යොදාගන්නා භෝගය අනුව සුළු වශයෙන් වෙනස්වීමට පිළිවන්. දිනපතා නිරීක්ෂණය කිරීම මගින් ශුද්‍රජීවී ආසාදිත රෝපණ ඉවත් කරනවා. මෙසේ තැබීමෙන් සති දෙකකින් හෝ තුනකින් පසු අංකුර වර්ධනය ආරම්භය දැකිය හැකි. වර්ධනය වූ අංකුර ගුණනය වීම සඳහා නැවත ගුණන මාධ්‍යයකට මාරු කළ යුතුය. මෙම ක්‍රියාවලිය උපරෝපණය හෙවත් උපවගාව ලෙස හඳුන්වන. ගුණන මාධ්‍ය තුලද සති තුනෙන් තුනට උපවගා කළ යුතුය. ගුණන මාධ්‍ය තුල මාස දෙකක් තුනක් ගිය පසු අංකුර විශාල ප්‍රමාණයක් හටගන්නවා. ප්‍රමාණවත් අංකුර සංඛ්‍යාවක් ලැබුණු පසු ඒවා නැවත මුල් ඇද්දවීම සඳහා මුල් ඇද්දවීමේ මාධ්‍යයකට මාරු කළ යුතුය. මුල් ඇද්දවීමට තවදුරටත් සති දෙකේ සිට සති හයක පමණ කාලයක් ගත වේ. මුල් ඇදුණු පැල බාහිර පරිසරයේ ඇති ආලෝකය, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය වැනි පරිසර තත්ත්වවලට ක්‍රමයෙන් හුරු කළ යුතුය. එහිදී සිදුවන්නේ අඩු ආලෝක තීව්‍රතාවයේ සිට වැඩි ආලෝකයටද, අඩු උෂ්ණත්වයේ සිට වැඩි උෂ්ණත්වයටද, වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සිට අඩු සාපේක්ෂ ආර්ද්‍රතාවයේ ඇති තත්ත්වයන්ට ක්‍රමයෙන් පත්වීමයි.